මං අදහස් කරේ විපරිණාම වෙන එක අනිත්‍ය ලක්ෂණයක් නේ. එතකොට අනිත්‍ය බව මුලදී මෙනෙහි කරනවා, මෙතන දුක්ඛ බවක් තියෙනවා. එතකොට මගේ නොවන බව, මම නොවන බව, මගේ ආත්මය නොවන බව, ඒවා අනාත්ම ලක්ෂණය මෙනෙහි කරන විදි කියලා. එහෙමමත් නෙමෙයි නේද? මෙතන මේ තුන මේක ආත්ම දෘෂ්ටිය කැඩෙන්නයි තියෙන්නේ. මේක අනාත්ම. මෙතන තියෙන්නේ මම නොවන බව කියන්නේ මානය බිඳින්න තියෙන. මගේ නොවන බව තියෙන්නේ තෘෂ්ණාව බිඳින්න. ඔන්න ඔහොමයි සූත්‍රවල සඳහන් මේ. තෘෂ්ණා දෘෂ්ටි මාන කියලා නිතරම ඔයගොල්ලෝ අහනවානේ. ඒ තෘෂ්ණා දෘෂ්ටි මාන තුන බිඳින්න තමයි මේ මෙනෙහි කරන ක්‍රම තුන දීලා තියෙන්නේ. ආත්ම දෘෂ්ටිය බිඳින්න මේ කොටස විතරයි තියෙන්නේ. මේ දෙක ඊට වැඩිය සියොම් තව ධර්මතා දෙකක් බිඳින්න තියෙන්නේ. මේක ආත්ම දෘෂ්ටිය බිඳින්න, මේක මානය බිඳින්න, මේක තියෙන තෘෂ්ණාව බිඳින්න. එහෙනම් මේ තුනම අනාත්මයි කියලා ගන්න එපා. මේ ප්‍රධාන කෙලෙස් මට්ටම් තුනක් දැන් අපි දන්නවා. තෘෂ්ණා මාන දෙක බිඳෙන්නේ අරහත්යෙන් අනාගාමි මට්ටමින් එහාට. මේක සෝවාන් මට්ටමේදී අවසාන වෙනවා. මේ ආත්ම දෘෂ්ටිය සෝවාන් වෙච්ච කෙනාට ඉවරයි. නමුත් එයාටත් තාම මේ දෙක ඉතුරුයි. එතකොට ඒකේ පදනම විදියට, ඒ හැම එකේම පදනම විදියට මේ ලක්ෂණ තමයි ඉදිරිපත් වෙන්නේ. මේවට කියන්නේ ආදීනම කියලානේ. ඕනෑම දෙයක ආදීනව විදියට පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛ විපරිණාම. අනිත්‍යයි දුක්ඛ විපරිණාම. මේ තුනට කියනවා අර ආදීනව සංඥා කියලා කියන්නේ මෙන්න මේවට. ආදීනව සංඥා. එතකොට මේකේ බලපුවහම පේන්නේ ඒ රූප ගැත්තනම් ඒ රූපවල තියෙන මේ ආදීනව ටික හොඳට කල්පනා කරනවා. ඊට පස්සේ කල්පනා කරන්නේ ඒ ආදීනව දකින නිසා තෘෂ්ණාව අඩු වෙන විදිහට කල්පනා කරනවා, මානය අඩු වෙන විදිහට කල්පනා කරනවා, දෘෂ්ටි අඩු වෙන විදිහට කල්පනා කරනවා. තෘෂ්ණා දෘෂ්ටි මාන කියන තුනට තමයි අපි පහර දෙන්නේ එතන. දැන් අර අපි කියනනේ මම, මගේ, මගේ ආත්මය කියලා තුනනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ නේද? මගේ ආත්මය. මේ කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන ගැන. එතකොට මේ තුනටම පොදු දේ තමයි මම. මම කියන එක පනව ගන්න විදි තුනක්. මානෙන්, තෘෂ්ණාවෙන්, දිට්ඨියෙන්. එතකොට මාන, තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන විදි තුනෙන් මම කියන දේ පනව ගත්තොත්, මම කියලා පනව ගත්තාම එහෙම පනවගෙන හිතනවට වචනයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒවට කියන්නේ මඤ්ඤණා කරනවා. මේ වචනේ ඔයගලන්ට හම්බෙලා ඇති මඤ්ඤණාවක්. මම කියලා හැඟීමක් තෘෂ්ණා දෘෂ්ටි මාන ඔස්සේ පනව ගන්නවා. පනවගෙන ඒ හැඟීම පරිහරණය කරනවාට අපි කියනවා මඤ්ඤණා කරනවා.